சைவையே சரதம் சிந்திருந்தியை இருது துத்தினி விலசியூ ආවේ බාරගත් ඇඳුම් ඕඩර්ස්වලට මොකද කරන්න කියලා අහන්න. මාලිකා නැන්ද නැහැ කියලා මේ ව්‍යාපාරය නවත්තන්න බෑ නේද? නැන්ද මේක දිගටම කරගෙන යන්න. මම නැන්දට සල්ලි දෙන්න. රෙදිත් ගෙන දෙන්න. මට මේක තනියම කරගෙන යන්න බෑ. නැන්ද කැමති නම් තව දෙතුන් දිනක වැඩට ගන්න. එතකොට නෝනි මම මෙහෙන් යනවා නේද? මම කල්පනා කරේ තව ව්‍යාපාර දෙක තුනක් පටන් ගන්න. ඒක හොඳයි. මාලිකා අක්කා තාය එන එකක් නැහැ. එයා මෙහෙන් ගියේ සමහර විට තේමිය සර්ගේ තියෙන ණය හින්දා වෙන්නත් පුළුවන්. නැන්දි නැන්ද කිව්ව නේද ඒ සල්ලි ඉල්ලගන්න ඇති වෙන කාට හරි දෙන්න කියලා. ඔව්. ඒ කවුද? මම මේ හැම ප්‍රහේලිකාවක්ම ලිහනවා. ගෙවල් හොයනකල් නෙමෙයි. මීපට කියන්නේ හැමදාම වුණත් මෙහි ඉන්න පුළුවන් කියලා. පුතා එන්නේ මාසෙකට වතාවයිනි. පව් අම්මේ. මිහිපට අම්මා තාත්තා නංගිලා කවුරුත් නැති වුණා. දැන් නැන්දත් නැති වුණා. ඒ වුණාට ඒ ළමයා හරිම ධෛර්යවන්ත ළමයි. ඔව් අම්මේ. එයාට ඉස්කෝලේ කියන්නේ යකඩ කෙල්ල කියලා. අපි මේ අම්මයිමයි වාගෙන තමයි කතා කරගෙන හිටියේ. මීපා, ඔයාට අපේ ගෙදර නවතින්න පුළුවන්. මං අම්මව කැමති කරගත්තා. අනේ ඔව් අම්මේ. අම්මලා කැමති වුණත් මට වෙන යන්න තැනකුත් නැහැ. දුව, ඔයාව අපිට කරදරයක් නැහැ දුව. ඔයා මෙහි නතර වෙන්න. ඔයා කෑම කාලද? පසුලේක මට තාම හිතාගන්න බෑ. එච්චද මගේ අම්මා වගේ හිටපු නැන්ද මාව දාලා ගියයි කියලා. මට හිතෙන්නේ ඔයාට නොකියපු ගොඩක් රහස් නැන්ද ගාව තිබිලා තියෙනවා. කමක් නෑ.
මමගේ ජීවිතය අලුතින් පටන් ගන්නවා. සුලේකා මට ඒකට වගේ සහයෝගය ඕනේ. ඕනි දෙයකට මං ඉන්නවා. මං හෙට අර ජෙම් සෙන්ටර් එකට ගිහින් කියනවා මං එහෙ වැඩට එන්නේ නැහැ කියලා. ඒ මොකද? අපේ විදුරංගනන් හැම වෙලාවෙම කියනවා රවියයි හොඳ යාළුවෝ කියලා. ඒ වුණාට අපි මීටුනේ අදනේ නේ. ඒකනේ. අපි යාළුකම ඇතුනේ ඉතින් බිස්නස් වලින් නේද රවි? කොච්චර කල් ඉඳන් අඳුනගත්තත් බැරි වුණානේ හම්බ වෙන්න අපිට. කොහෙද ඉතින්? අපේ නෝනාගේ ජීවිතේම ඇවිල්ලා තීජින්නේ. මී අපේ දුව සිළුනේ. මම හිතන්නේ යව දැකලා නැති ඇති කවුරුවත් නේ. ඔයා ගැන හුවම මම වාකාස වුණා දකින්න. එයා ළඟදි ලංකාවට ආවේ. ඉන්දියාවල හිටියේ ඩිග්‍රී එකක් කරලා ආවේ. ඩිග්‍රී එකත් කරලා ඉන්නේ නේ. යන් අපේ අතට දැන්. ආරංචියක් නැද්ද නෝන? නැන්ද නැති වුණ එක ලොකු අභිරහසක් චතුරානි නැන්ද. දවසක් දෙකක් මට නෝනගේ තනියට ඉන්න පුළුවන්. මං හෙට උදේට මෙහෙන් යනවා. චතුරානි නැන්ද පුරුදු විදියටම රෙදි වැහිම කරගෙන යන්න. නෝනේ කොහෙද යන්නේ? දැනට නම් සුලේකලාගේ දට යන්නේ. මං කියපු සේරම නොට් ඩවුන් කරගත්තනේ. රයිට්. එහෙමනම් ඒක අස්සමට කතා කරලා මට ඒක දැනගන්න ලැබෙන සාසන. රයිට්. මට ඒක ඉමීඩියට්ලි දැනගන්න ඕනේ. සර් මං ඉන්ටර්වියු එකට ආපු එක්කෙනෙක්. ඔව් මං දන්නවා. මෙහි පානේ. අවට අපි ට්‍රේනින් එකට එන්න කියලාත් කෝල් ඇතුන්. මාව තෝරගත්තට බොහොම ස්තුතියි සර්. ඒත් මම අදාවේ මට එන්න නොලැබෙන බව දන්නලා යන්න. ඒ මොකද? ඇත්තරම කියනවා නම් මෙහෙප මේ අපිට අවශ්‍ය කරන සුදුසුකම් සේරම වගේ ඔයාලාගේ තිබුණෙත් නැහැ. මං හිතුවා ගොඩක් සතුටු වෙන්න ඇති මේ රස්සාව ලැබුණාම කියලා.
මට ගෙදර ඇතුළු ප්‍රශ්නයක් නිසා සර් එන්න බැරි වෙන්නේ. නීපා, ඔයා දන්නවද මේ ඔයාට ලැබෙන ලොකු chance එකක් වා මේ මිස් කරගන්න. කොහොම හරි කමක් නැහැ. තවගේ ඔය ගෙදර ප්‍රශ්න විසඳගෙන එන්න පුළුවන් නම් වැඩට එන්න. මේක විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි සර්. කොහොම හරි කමක් නැහැ. ඔයාට මට කියන්න බැරි ප්‍රශ්නයක් නම් මම අහන්න යන්නේ නැහැ. කොහොම වුණත් ඔයා මාව හම්බෙන්න ඇවිල්ලා එන්න වෙන්නේ නැහැ කියලා කියපු එක නම් මම ගොඩක් අගය කරනවා. ඔයා තාමත් ඉන්නේ මේ ඕපන් අයික ඇඩ්‍රස් එකේ? දැනට නම් ඉන්නේ උතන තමයි සර්. ඒත් මට එතන යන්න වෙනවා. නීපා, ඔයා කියන ප්‍රශ්නේ විසඳ ගත්තොත් මට කෝල් එකක් දීලා කියන්න ජොබ් එකට එන්න පුළුවන්ද පරිදි කියලා. ඕකේ. Thank you, sir. මං කොහෙදද මේ ගර්ල්ව දැකලා තියෙන්නේ? වයින නෝන නැහැ වැඩට ගිහින්. වැඩට? කොහටද නෝන වැටෙන්? මම යන තැනක් නම් දන්නේ නැහැ. ඇයි මහත්තයා මිහිපනුවරව හොයන්නේ? තේමිය සර්ගෙන් ගත්ත ණය කවුරු හරි ගෙවන්න ඕනනේ. මිහිප දැනුවත්ව ඒ ණය ගත්තේ. ඒ නෝන නම් ඔය මොකවත් දන්නේ නැහැ මහත්තයා. මංගයනෝ ජානි, මම රත්නපුරේට ගිහිල්ලා ඉන්නේ. රත්නපුරේට? ඇයි මොකක් හරි බිස්නස් වැඩද? නෑ නෑ පොඩක් තේවතර ගිහිල්ලා ඉන්නවා. මේ මට ඔයාලට කාරණාවක් කියන්න තිබුණා. ඒක අමතක වෙලා හිටියේ. මොකක්ද අර අපේ අතින් වැරදීමකින් සිද්ධ වෙච්ච මරණ ගැනද ඔයා ආයි කියන්න හදන්නේ? නෑ නෑ නෑ. මං ඒක අමතක කරලා දාලා තියෙනවා. මේ අර රවීලගේ ෆැමිලි එක අපිට නෑ වෙනවා නම් කියලා මට හිතුණා. හරිම ඩීසන්ට් රෙස්පෙක්ටබල් ෆැමිලි එකක්. අනික ගෝටිපතිව.
රවී එකේ දුව ගැන හිතලාද ඔයා ඔහොම කියන්නේ? ඔව්. ඒගොල්ලන්ගේ එකම දුව අපේ පුතා. අනිත් එක ඉගෙනගත්තු ලස්සන කෙල්ල. ඒ වුණාට සුජානී ඕගොල්ලන්ගේ අපේ කාලේ වගේ නෙමෙයි දැන්. දැන් කාලේ කොල්ලෝ ප්‍රපෝසල් වලින් කසාද බඳින්නේ නැහැ. අනිත් එක අපි කොහොමද දන්නේ අපේ පුතා මොන වගේ කෙනෙක් කසාද බඳින්නද කියලා? හරි හරි. මං කිව්වේ ඒ ළමයා අපේ පුතාට හොඳට මැච් වෙනවා කියලා. ඒක නම් ඇත්ත. බලමු. වරෑවෙන් ඉස්සෙල්ලා එන්න හොඳේ. ගියාදර ගන්න ළමයිද? ඔව් සර්. ඒ ගර්ල් නම් හිටියේ නෑ. කොහෙලට දින්නවා කියන්නේ? මොකටද සර් ඔය හිඟන කෙල්ල ගැන ඔය හැටි හොයන්නේ? බාර දීපු වැඩේ කරනකො පඬිත කන්න නැතුව. සර් ගල් වගේ කරන් ආපු කට්ටිය පාළ රැගලන් ඉන්න. මෙතන දෙන්න කියලා. මෙහිපා. ඔයාලට රහසක් කියන්න තියෙනවා කියලා මට තේරෙනවා. ඒත් ඒක කියන්නේ හිතේ බයක් තියනා වගේ දැනෙනවා. ඒක කියන්න ඕනි කියලා හිතනවා නම් විතරක් කියන්න. ඔව් සුලේකා. මට ඔයාට යමක් කියන්න තියෙනවා.